ශ්‍රී සම්බුත්තරාජ මාලිගය අලුත් සහල් මංගල්‍ය 2015 නම බුද්ධාය. අද සහ හෙට දෙදින තුල මේ සම්බුත්තරාජ මාලිගා පරිශ්‍රයට පැමිණෙන ඕනෑම කෙනෙකුට ජීවිතයේ එක්වතාවක් දෙක බලාගත හැකි. බොහෝ විට මේ ආකාරයෙන් තවත් අලුත් සහල් මංගල්‍යයක් වෙනත් දිනයක පැවැත්වේවි. කෙසේ නමුත් මෙවර පැවැත්වෙන මේ මංගල අවස්ථාව දැක බලා ගැනීමේ සුවිශේෂ භාග්‍යය උදා වෙනවා. දැන් සම්බුද්ධරාජ මාලිගා පරිශ්‍රයේ තවත් දුර්ලභ අවස්ථාවක් ඔබට දැක බලා ගන්නට පුළුවනි. මේ සම්බුද්ධරාජ මාලිගාවේ ධාතු මන්දිරය සුගන්ධ කුටියේ ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද මේ ශ්‍රී ලංකා ධරණී තලයේ තිබෙන ඉතාම වටිනාම දේව වර්ගවලින් රන් රිදී මුතුමණික ආදී නිම කරන ලද අති සුවිශේෂ වූ සම්බුද්ධරාජ මන්දිරයේ ඉහළ මහල නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියේ සිට දැන් සම්බුදු පූජාව පූජා කරන්නට සූදානම් වන අවස්ථාව. මෙවැනි අවස්ථාවක් අති දුර්ලභයි. සජීවීව රූපවාහිනියෙන් ඔබට මෙවැනි අවස්ථාවක් දැක බලා ගැනීම නම් අති දුර්ලභයි. ඒ නිසා මේ පින්බර මොහොතට යාවෙන්නට ඔබටත් පින් තිබුණා. ඔබ නිවසේ සිට දැන් සුගන්ධ කුටිය හා යාවන්න සම්බන්ධ වන්න ඔබට පුළුවනි. මේ පින් බිමේ සිට අනන්ත වූ අප්‍රමාණ වූ ගුණයන්ගෙන් හෙබි සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුත පූජාව පූජා කරන්නට අපි දැන් සුගන්ධ කුටියේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා වෙත යොමු වෙනවා. පිනත් ස්වාමීනි, උතුම් සම්බුත පූජාව පවත්වන්නට වේලාවයි මේ. අපට ඒ සඳහා අවසර ලැබේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය, 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 නමෝ බුද්ධාදු සාදු සාදු. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံपि बुद्धं शरणं गच्छामि, द्वितीयंपि धम्मं शरणं गच्छामि, द्वितीयंपि संघं शरणं गच्छामि, तृतीयंपि बुद्धं शरणं गच्छामि, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු, අනුත්තරෝ පුරිස ධම්මසාරති, සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති, ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිටිකෝ අකාලිකෝ, ඒහි පස්සිකෝ ඕපනයිකෝ, පචතං වේදිතබ්බෝ විඤ්ඤෝහිතේ.
සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්කිනියෝ අංජලි අනුතරං පුඤ්ඤකේතං ලෝකසාති විපස්සස නමතු චක්කුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතු සබ්බ භූතානුකම්පිනෝ වෙස්සබුස්ස නමතු නහත කස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනාපමද්දිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රාමනස්ස උසීමතෝ කස්සපස්ස නමතු විප්පමුත්තස්ස සබ්බදී අංගීරසස්ස නමතු සක්‍යපුත්තස්ස සිරිමතෝ යෝයිමං ධම්ම මදේසේසි සබ්බදුක්ඛාපනුදනං යේ චාපි නිබ්බුතා ලෝකේ යතා භූතං විපස්සසුම් තේ ජනාපි සුනා මහන්තා වේත සාරදා හිතං දේව මනුස්සානං යන්නම සම්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වේත සාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති වන්දාමි චේති අංසබ්බම් සබ්බටානේ සුපටිත්තිතං සාරීරික ධාතු මහාවෝදිං බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පතෝ සබ්බඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමතුතේ ඝනසාරබ්බදිතේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පම් මිලායාති අතාය ධම්මේ කායෝ තතායාති විනාශභාවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේ තම් භගවා පතිගන්හාතු මහාමුනි අදිවාසේතු නෝබන්තේ යෝජනම් පරිකප්පිතං
අනුකම්පං උපාදාය පතිගන්හාතු මහාමුනි අදිවාසේතු නෝබන්තේ අනානම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මහාමුනි අදිවාසේතු නෝබන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මහාමුනි සාදු 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 සට්ටාජ බුම්මට්ටා දේවානාගා මෛතිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මෛතිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මෛතිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දෙම් පරන්ති ඉදා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ බන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම මේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්චයං කම්ම මේ සංඝ පුඤ්ඤක්කෙතං අනුත්තර සාදු සාදු සාදු. අද ඔබට සුවිශේෂ අවස්ථාවක් ලැබුණා. සුගන්ධ කුටියේ පැවැත්වුණු සම්බුදු පූජාවට සහභාගී වන්නට. අද පමණක් නොවේ, හෙටත් ඔබට මෙවැනි සුවිශේෂ අවස්ථාව ලැබෙනවා. අද තවමත් අපට දකින්නට ලැබෙනවා සහල් පූජාවට පැමිණෙන පිරිස්. ඒ අතර සම්බුදු රාජමාලිගා පරිශ්‍රයේ සදැහැතියන්ගෙන් තව ටික වේලාවක් යනකොට දුර ඈත පළාත් වලින් එන අයගෙන් පිරි ඉතිරි ආවි. අපි විවිධ අවස්ථාවකට ගෙනෙන්නට බලාපොරොත්තු වෙන සම්බුදු පූජාව සකසන ආකාරයේ විවිධ ශ්‍රී ලංකාවෙන් අපට ලැබෙන සහල් වර්ග නොඑක් ආදී තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපි මද විරාමයකට ප්‍රධාන පාලක සම්බන්ධතා මැදිරියට යාවෙනවා සම්බුදු පූජාවෙන් පස්සේ. නමෝ බුද්ධාය. අලුත් සහල් මංගල්‍ය 2015.